Punci ape ganit pantiye. ආයුබෝවන් පුංචි දුවල පුතාලා හැමෝටම සුබ දවසක් වේවා. ඔන්න අපේ පුංචි දුවල පුතාලා ස්ථානියගේ පාඩමේ තමයි දැන් ඉන්නේ. නේද පැංචා? අපි 1 සිට 20ට ස්ථානියගේ හඳුනගත්තා. ඔන්න ඊට කලින් පාඩමේදී ගණන් ගත්තා 21 සිට 30ට කොහොමද ස්ථානියගේ නිරූපණය කරන්න කියලා. හරි. එහෙනම් මම මේ සූදානම් වෙන්නේ අපේ පළවෙනි ක්‍රියාකාරකමින් අපේ පැංචට පොඩි අභ්‍යාසයකට එකම අපි මීට කලින් පාඩමේදී ඉගෙන ගත්ත ස්ථානියගේ කියන්නේ 21 සිට 30 දක්වා ඉගෙන ගත්ත ස්ථානියගේ පොඩි මතක් කිරීමක් කරන්න. ඔන්න අපේ පුංචි දුවල පුතාලා කලින් පාඩමේදී ඉගෙන ගත්ත 1 සිට 20 තෙක් සංඛ්‍යාවල ස්ථානියගේ පැංචට මතකයි නේද? හරි අපි චුට්ටක් මතක් කරගනිමු. ඔන්න මේ තියෙන සංඛ්‍යාව තමයි කීයද? 10. අපි කොහොමද 10 දීන්ස් දඬු වලින් නිරූපණය කරේ? දඬු එකක් නේද? මේ දඬු එකක් ඇතුලේ කැට තියෙනවා 10ක් නේද? හරි. ඔන්න අපි දීන්ස් දඬු වලින් 10 නිරූපණය කරා. ඒ කියන්නේ 10 ඒවා 1යි. 1 ඒවා තියෙනවද? 1 ඒවා නැහැ. හරි. ඊට පස්සේ මම ගන්නවා පැංචා 16. බලන්න මේ සංඛ්‍යාව 16. පැංචට මතකද අපි 16 කියන සංඛ්‍යාව නිරූපණය කරා? 10 ඒවා 1යි. 1 ඒවා කීයක් තියෙනවද? ඔව්. 1 ඒවා 6ක් තියෙනවා නේද? බොහොම හොඳයි. 1 2 3 4 5 6. ඔන්න මම කැට 6ක් තිබ්බා. ඒ කියන්නේ 16 කියන සංඛ්‍යාවේ 10 ඒවා 1යි. 1 ඒවා තියෙනවා 6ක් නේද? හරි. අපි ඊට පස්සේ ගමු පැංචා 20. 20 කියන සංඛ්‍යාව පැංචට මතකද අපි කොහොමද නිරූපණය කරේ කියලා? අපි ඩීන්ස් දඬු වලින් කීයක් ගත්තද? ඩීන්ස් දඬු වලින් ඔව් 1යි. ආ ඔව් අපි ඩීන්ස් දඬු දෙකක් ගත්තා නේද? මේ එකක් ඇතුලේ කැට තියෙනවා 10ක් නේද? ඒ වගේ දෙකක් කියලා කියන්නේ මෙතන කැට ඔක්කොම 20ක් තියෙනවා. අපි 20 කැට වලින් තියන්නේ නැහැ. අපි කැට 10ක් එකතු කරලා දඬුවක් හදා ගන්නවා. ඒ වගේ දඬු දෙකක් තමයි පුතේ අපි 20 නිරූපණය කරන්නේ. එතකොට 20 කියන සංඛ්‍යාවේ 10 ඒවා 2යි. 1 ඒවා 1 ඒවා නැහැ නේද? හරි. එහෙනම් දැන් පුංචි දුවල පුතාලට මතකයිනේ 20 නිරූපණය කරන විදිහ. අපි කලින් පාඩමේදී ඊට ඉදිරියට සංඛ්‍යා ඉගෙන ගත්තා කොහොමද අපි ස්ථානියගේ නිරූපණය කරන්න කියලා. එහෙනම් මට කියන්න මතකනම් 23 අපි කොහොමද නිරූපණය කරේ? 23 අපි නිරූපණය කරා දඬු 2යි. කැට කීයක් තිබ්බද පැංචා? කැට 1 2 3. තව තියෙනවද? තව තියෙනවද? නැහැ නේද? අපි තව තියන්නේ නැහැ. අපි 23 කියන සංඛ්‍යාවේ 10 ඒවා 2යි, 1 ඒවා 3යි නේද? ඒ කියන්නේ දඬු 2යි, කැට 3යි. හරි. පැංචට මතකද අපි 30 නිරූපණය කරපු විදිය? 30 කියන සංඛ්‍යාව අර අපි දැන් දඬු දෙකක් තියලා කැට මෙතනින් 10ක් තිබ්බා නේද? අපි 10ක් තියපු ගමන්ම අපිට 1 ඒවා පැති උඩරිම තියන්න පුළුවන් කීයද? උපරිම තියන්න පුළුවන් 9යි. 10 වෙච්ච ගමන් එයාව 10ව පැත්තට යනවා නේද? ඒ කියන්නේ අපි ඒ කැට 10 වෙනුවට අපි දඬුවක් තමයි තිබ්බේ. ඒ කියන්නේ 30ව අපි නිරූපණය කරේ දඬු 3කින්. ඒ කියන්නේ 10ව 3ක් තියෙනවා. 1ව තියෙනවද? 1ව නැහැ. 1ව බිඳුවයි. 10ව 3යි. 1 ඒවා බිඳුවයි. හරි. දැන් අපි මේ මතක් කරගත්තේ අපි මීට කලින් පාඩමේදී ඉගෙනගත්ත 1 සිට 30 තේ සංඛ්‍යා ස්ථානියගේ අනු නිරූපණය කරන්නේ කොහොමද කියලා. දැන් මම පුංචි දුවල පුතාලට පොඩි අභ්‍යාසයක් දෙන්න තමයි මේ සූදානම් වෙන්නේ. අපි බලමු ඒ අභ්‍යාසය කොහොමද කරන්නේ කියලා. ඔන්න පැංචා මම දැන් පොඩි අභ්‍යාසයක් දෙන්න තමයි යන්නේ. හරි. මම මෙතනින් සංඛ්‍යාවක් ලියනවා. මෙතන වගුවක් පේනවනේ පුතාලට. මෙතන මේ පැත්තේ තියෙන සංඛ්‍යාංකය. ඊට පස්සේ 10 ඒවා 1 ඒවා. හරි. මම මෙතන සංඛ්‍යාව ලියනවා 27.
ඔන්න දැන් අපි යන්නේ 27 කියන සංඛ්‍යාවේ 10 ඒවා 1 ඒවා ඩීන්ස් දඬු හා කැටවලින් නිරූපණය කරන්න. පැංචා මට කියන්න බලන්න 27 කියන සංඛ්‍යාවට අපි දඬු කීයක් මෙතන අඳින්න ඕනේද? දඬු දෙකක් අඳින්න ඕනේ. හරි නේද පුතේ? අපි 27 කියන සංඛ්‍යාවේ 10 ඒවා දෙකක් තියෙනවා. අපි 10 ඒවා නිරූපණය කරන්න ඩීන්ස් දඬු වලින්. එහෙනම් අපි 10 ඒවා පැත්තේ ඩීන්ස් දඬු දෙකක් අඳින්න ඕනේ. මෙතන පුතාලට පේනවනේ කොටු කොලයක් තියෙන්නේ. එහෙනම් ඩීන්ස් දඬු එකකට කැට කීයක් තියෙනවද? 10ක් තියෙනවා. අපි ඒක ඉස්සෙල්ලා මාක් කරගනිමු. 1 2 3 4 5 6 7 8 9 10. ඔන්න එක දඬුවක් මම මෙන්න මේ විදිහට පාට කර ගන්නවා. ඔන්න මෙතන කැට 10ක් තියෙන එක දඬුවක් තියෙනවා. හරි. තව දඬුවක් අපි අඳින්න ඕනේ නේද පැංචා? ඔන්න මම මේ පැත්තෙන් තව දඬුවක් අඳිනවා. ඔන්න දඬු දෙකයි කැට කීයක් අපි අඳින්න ඕනේද? කැට 7ක් අඳින්න ඕනේ නේද? මේ බලන්න 27 කියන සංඛ්‍යාවේ 10 ඒවා දෙකයි 1 ඒවා 7ක් තියෙනවා නේද? එහෙනම් අපි මෙතන 1 ඒවා පැත්තේ කැට 7ක් අඳින්න ඕනේ. 1 2 තුන හතර පහ හය හත. ඔන්න මම කැට 7ක් ඇඳා. මම මෙතනදි නිරූපණය කරේ 27 කියන සංඛ්‍යාව ඩීන්ස් දඬු හා කැටවලින්. හරි. මේ පැත්තේ 10 ඒවා 2යි, මෙතන 1 ඒවා 7යි. ඒ කියන්නේ මම මෙතන කැට 7ක්. 1 2 3 4 5 6 7. දැක්ක නේද? අපි 1 ඒවා නිරූපණය කරන්නේ කැටවලින්, 10 ඒවා නිරූපණය කරන්නේ දඬු වලින්. එතකොට 27 කියන සංඛ්‍යාවට 10 ඒවා, ඒ කියන්නේ දඬු 2යි කැට 7යි. ඒ කියන්නේ 10 ඒවා 2යි 1 ඒවා 7යි. හරි. පැංචා අපි දැන් මේ විදිහටම තව සංඛ්‍යාවක් නිරූපණය කරලා බලමු. හරි. පැංචා දැන් මට කියන්න බලන්න සංඛ්‍යාවක් අපි ඒක මෙතන නිරූපණය කරලා බලමු. අපි නිරූපණය කරමු මොකද්ද? කියන්න බලන්න. 22. පැංචා කියනවා මෙතන අපි නිරූපණය කරලා පෙන්නමුලු 22. හරි. එහෙනම් මං සංඛ්‍යාංකයේ කියන පැත්ත ලියන්න 22 කියලා. දෙකේ ඉලක්කම 2ක් නේද? හරි. දැන් පැංචා මට කියන්න බලන්න මේ 22 කියන සංඛ්‍යාවේ 10 ඒවා කීයක් තියෙනවද? 10 ඒවා කීයක් තියෙනවද? 2ක් තියෙනා නේද? හරි. එහෙනම් අපි 10 ඒවා නිරූපණය කරන්නේ කොහොමද? දඬු වලින් නේද? දඬු වලින් කීයක් ගන්න ඕනද? පැංචා කියනවා දඬු දෙකක් ගන්න ඕනලු. හරි. ඔන්න එහෙනම් මම මුලින්ම එක දඬුවක් ඇඳගෙන ඉන්නවා. 3 4 5 6 7 8 9 10. Thank you.
ඔන්න මම එක දඬුවක් ඇඳගත්තා. හරි. එන්න එහෙනම් අපි තව දඬුවක් අඳින්න ඕනේ නේද පෙන්ච මෙතන 10ව 2ක් තියනවානේ. ඒ කියන්නේ අපි මෙතන දඬු 2ක් තියන්න ඕනේ. මම දඬු දෙකක් ඇඳගත්තා. හරි. ඊට පස්සේ දැන් අපිට නිරූපණය කරන්න තියෙන 22. ඔන්න එහෙනම් 10ේවා 2යි 1ේවා කීයක් තියනවද? 1ේවා කීයක් තියනවද? ඔව් 1ේවා 2ක් තියනා නේද? එහෙනම් අපි මේ පැත්තෙන් කැට දෙකකුත් ඇඳගමු. අපි 1ේවා නිරූපණය කරන්නේ කැටවල ඉන්නේ නේද? ඔන්න මම මේ පැත්තෙන් කැට දෙකක් ඇඳගන්නවා. හරි. ඔන්න අපි 22 කියන සංඛ්‍යාව නිරූපණය කරා. ඔන්න 22 කියන සංඛ්‍යාවට 10ේවා 2ක් තියෙනවා, 1ේවා 2ක් තියෙනවා. අපි මෙතනදී දඬු 2ක් සහ කැට 2ක් තමයි පුතේ ඇන්දේ. 10ේවා නිරූපණය කරන්නේ දඬු වලින්, 1ේවා නිරූපණය කරන්නේ කැට වලින්. එහෙනම් 22 කියන සංඛ්‍යාවට 10ේවා 2කුයි, 1ේවා 2ක් තියෙනවා නේද? හරි පැංචා. දැන් අපි මේ මතක් කරගත්තේ පුංචි දුවල පුතාලට මම මේට කලින් පාඩමේදී කියලා දුන්නු 21 සිට. එහෙම නැත්නම් අපි 1 සිට 30 දක්වා ස්ථානීයගේ නිරූපණය කරපු විදිය. හරි. දැන් අපි සූදානම් වෙන්නේ පැංචා 30ට ඉදිරියට තියෙන සංඛ්‍යා ටිකේ කොහොමද ස්ථානීයගේ නිරූපණය කරන්න කියලා ඉගෙන ගන්න. එහෙනම් අපි යන් අපේ ඊළඟ ක්‍රියාකාරකමට. හරි. පංචමට කියන්න බලන්න අපි දැන් 30 වෙනකන් සංඛ්‍යා ඉගෙන ගත්තානේ නේද ස්ථානීයගේ නිරූපණය කරන්න 30ට පස්සේ ඊළඟට එන සංඛ්‍යාව මොකද්ද කියන්න පුළුවන්ද ඔව් 31 නේද ඔන්න මම 31 කියන සංඛ්‍යාව මෙතනින් තියනවා බලන්න මේ 31 කියන සංඛ්‍යාවේ 10ේවා කීයක් තියෙනවද කියන්න පුළුවන්ද 3ක් තියනවා නේද ඔන්න මම 10ේවා මෙතනින් 3ක් තියෙනවා. අපි 10ේවා නිරූපණය කරන්න කොහොමද පෙන්චා? දඬු වලින් නේද? දඬු 3කින් නේද? හරි. මේ එක දඬුවක කැට 10ක් තියෙනවා කියලා පුංචි ඔයාලා දැන් දන්නවා. එහෙනම් දඬු 3යි කැට කීයක් ගන්න ඕනද 1ේවා නිරූපණය කරන්න? කැට 1ක් ගන්න ඕනේ නේද? ඔන්න මම මෙතන නිරූපණය කරලා පෙන්නුවේ 31. 31 කියන සංඛ්‍යාවේ 10ේවා 3ක් තියෙනවා. එකේවා තියෙන්නේ එකයි. හරි. 31 කියන සංඛ්‍යාවට පස් සංඛ්‍යාව මොකද්ද? ඒ කියන්නේ 31ට එකක් වැඩි සංඛ්‍යාව මොකද්ද? 32 නේද? ඔන්න මන් 32 කියන සංඛ්‍යාව මෙතනින් තිබ්බා. එහෙනම් අපි දැන් මෙතන 10ේවා 3ක් තියෙනවානේ. ඔන්න මන් දඬු 3 තියලා ඉවරයි. එහෙනම් අපි තව කැට කීයක් මෙතන තියන්න ඕනද? 32 නිරූපණය කරන්න. තව එකක් තියන්න ඕනේ නේද? ඔන්න මම තව කැටයක් මෙතනින් තියනවා. මේ දැන් අපි නිරූපණය කරලා පෙන්නුවේ 32. 32 කියන සංඛ්‍යාවේ දඬු 3ක් තියෙනවා, කැට 2ක් තියෙනවා. හරි. ඒ කියන්නේ 10ේවා 3යි, 1ේවා 2යි. හරි. 32 කියන සංඛ්‍යාවට පස්සේ එනවා ඔන්න 33 නේද? එහෙනම් ඔන්න 3ේ ඉලක්කම්ම 2ක් තියෙන පැංචා. දැන් 10ේවා මේක කීයක් තියෙනවද? 10ේවා 3ක් තියෙනවා. 1ේවා කීයක් තියෙනවද? 1ේවා 3යි නේද? ඔන්න 10ේවා 3යි, 1ේවා 3යි. දඬු 3යි, කැට 3යි. මෙන්න මේ විදිහට තමයි ඔන්න 33 කියන සංඛ්‍යාවේ ස්ථානීයගේ නිරූපණය කරන්නේ. හරි. 33ට පස්සේ ඊළඟට එන සංඛ්‍යාව තමයි 34. ඔන්න මන් 34 කියන සංඛ්‍යාව තිබ්බා. මේ සංඛ්‍යාවේ 10ේවා 3ක් තියෙනවා. 1ේවා කීයක් තියෙනවද පංචා? කියන්න බලන්න. 1ේවා කීයක් තියෙනවද? 5ක්ද? 4යි නේද? ඔව්. ඔන්න 1ේවා 4ක් තියෙන. එහෙනම් අපි කැට 4ක් තියන්න ඕනේ නේද? ඔන්න මම මෙතන 10ේවා 3යි, 1ේවා 4යි. ඒ කියන්නේ දඬු 3යි, කැට 4ක් තියලා තියෙනවා. හරි.
तीस हाथर एट पास से ईलंगटे ने संख्या आओ मुकाद्द तीस पहाने दो ने तीस पहाके ने संख्या आवती है ना तीस पहाके ने संख्या आवे दहाई वातू ना तीय ना वा इक्के वा पैते की यक तीय अन्नो अन्दर इक्के वा पहाक तीय ना वा ने दो ने मितन कैटा हाथरा इने पहन चाहती है ने इन्हें अपि तावे एक कैटे यक तीय अन्नो अने ने द ඔන්න දැන් තමයි 35 කියන සංඛ්‍යාව අපි නිරූපණය කරේ. එතකොට 35 කියන සංඛ්‍යාවේ 10 වත් 3ක් තියෙනවා. 1 ඒවා 5ක් තියෙනවා. දඬු 3යි කැට 5යි. ඔන්න අපි 35 කියන සංඛ්‍යාව නිරූපණය කරා. 35 කියන සංඛ්‍යාවට පසු සංඛ්‍යාව කීයද? ඒ කියන්නේ පසු සංඛ්‍යාව මොකද්ද? 36 නේද? ඔන්න 36 කියන සංඛ්‍යාව මම මෙතනින් තිබ්බා. 36 කියන සංඛ්‍යාවේ දහයේවා 3යි 1ේවා 6යි. එහෙනම් මම තව කැට එකක් මෙතනින් තියන්න ඕනේ. අපි ගණන් කරමු. 1 2 3 4 5 6. 10ේවා 3යි 1ේවා 6යි. දඬු 3යි කැට 6යි. හරි. 36 සංඛ්‍යාවට පස්සේ ඊළඟට එන සංඛ්‍යාව තමයි 37. හරි. 37 කියන සංඛ්‍යාවේ 10ේවා 3ක් තියෙනවා. 1ේවා කීයක් තියෙනවද? 1ේවත් 7ක් තියෙනවා නේද? ඔන්න එතකොට පුංචි දුවල පුතාලා දැන් දන්නවා 37 කියන සංඛ්‍යාවේ 10ේවා 3ක් තියෙනවා. 1ේවා 7ක් තියෙනවා නේද? ඒ කියන්නේ දඬු 3යි කැට 7යි. හරි. 37 කියන සංඛ්‍යාවට පස්සේ එනවා 38 නේද? ඔන්න 38 කියන සංඛ්‍යාවේ දඬු 3ක් තියලා තිනේ. ඒ කියන්නේ 10ේවා 3ක් තියෙනවා. 1ේවා කීයක් තියනවාද? 1ේවා 8ක් තියනවා නේද පැංචා? ඒ කියන්නේ අපි කැට මෙතනින් 8ක් තියන්න ඕනේ. 1 2 3 4 5 6 7 8. ඔන්න මං කැට 8ක් තිබ්බා. දඬු 3යි කැට 8යි. ඒ කියන්නේ 10ේවා 3යි 1ේවා 8යි. හරි. ඔන්න 38 කියන සංඛ්‍යාවට පස්සේ එන්නේ 39. ඔන්න එහෙනම් දැන් පුංචි දුවල පුතාලට පුළුවන්. දැන් කියන්න බලන්න. මේකේ 10ේවා 3ක් තියෙනවා. 1ේවා කීයක් තියෙනවද? 1ේවා 9ක් තියෙනවා නේද? ඒ කියන්නේ කැට 9ක් තියන්න ඕනේ. අපි ගණන් කරමු. 1 2 3 4 5 6 7 8 9. 10ේවා 3යි 1ේවා 9යි. ඒ කියන්නේ දඬු 3යි කැට 9යි. හරි. 39ට පස්සේ ඊළඟට එන සංඛ්‍යාව මොකද්ද පැංචා? 39ට පස්සේ ඊළඟට එන සංඛ්‍යාව තමයි ඔව් කීයද? 40 නේද? 40 කියන සංඛ්‍යාවේ 10ේවා කීයක් තියෙනවද? 10ේවා පැත්තේ 10ේවා ගෙදර කී දෙනෙක් ඉන්නවද බලන්න. මේ සංඛ්‍යාව ඉස්සෙල්ලම් තියෙන්නේ ඔන්න 10ේවා. කී දෙනෙක් ඉන්නවද? 4 දෙනෙක් ඉන්නවා. හැබැයි 1ේව පැත්තේ කවුරුත් ඉන්නවද? නැහැ නේද? ඔන්න එහෙනම් දැන් 39ට අපි කැට 9ක් නේ ගත්තේ. මෙතනින් 10ක් තියපු ගමන්ම මේක දඬුවක් බවට පත් වෙනවා. ඒ කියන්නේ අපිට මේ කැට 10 වෙනුවට මේ දඬුව තියන්න පුළුවන්. එහෙනම් පුතේ දැන් ඔයාලා දන්නවා 40 කියන සංඛ්‍යාවේ 10ේවා 4ක් තියෙනවා. හැබැයි 1ේවා තියෙනවද? 1ේවා නැහැ. 1ේවා බිඳුවයි. මේ බලන්න. 10ේවා 4යි 1ේවා බිඳුවයි. හරි. මේ මම ඔයාලට පෙන්නුවේ 40 කියන සංඛ්‍යාව නිරූපණය කරන විදිය. එතකොට දඬු 4යි කැට නැහැ. ඒ කියන්නේ 10ේවා 4යි 1ේවා බිඳුවයි. හරි. දැන් ඔන්න පුංචි දුවල පුතාලා අද ඉගෙන ගත්තා 31 සිට 40 දක්වා තියෙන සංඛ්‍යා සංඛ්‍යාවන් වල ස්ථානීය යගේ නිරූපණය කරන්න කොහොමද කියලා ඩීන්ස් දඬු හා කැටවලේ. දැන් අපි සූදානම් වෙන්නේ අපි කලින් පාඩමේ වගේම වගුවක් පිරෙව මතකද? මතකයි නේද 10ේවා 1ේවා අපි සංඛ්‍යා වලින් වෙන් කරලා පෙන්වුවේ. ඔන්න ඒ වගුව කරන්න සූදානම් වෙන්නේ. හරි. අපි එහෙනම් බලමු 31 සිට 40 දක්වා 10ේවා සහ 1ේවා වෙන් කරන්නේ කොහොමද කියලා. ඔන්න අද අපි ඉගෙන ගත්තේ 31 සිට 40 තෙක් සංඛ්‍යාවන් වල ස්ථානීය යගේ නිරූපණය කරන විදිහ. හරි. අපි දැන් සූදානම් වෙන්නේ මෙන්න මේ වගුව පුරවන්න. බලන්න මුලින්ම තියෙන සංඛ්‍යාව. මම මෙතන ලියනවා පුතේ 31.
හරි. ඔන්න දැන් 31 කියන සංඛ්‍යාවේ 10 ඒවා කීයක් තියෙනවද පැංචා? 3ක් තියෙනා නේද? 1 ඒවා 1යි තියෙන්නේ. හරි. දැන් අපි ඒක හඳුනගන්නේ කොහොමද? මං කිව්වා සංඛ්‍යා ඉලක්කම් දෙකක් තියෙන සංඛ්‍යාවක ඉස්සරහින් තියෙන්නේ 10 ඒවා. පිටිපස්සෙන් තියෙන්නේ එකේවා නේද මතකයි නේද මං ගෙවල් දෙකක් ගැන කියලා දුන්නා හරි එහෙනම් 10 ඒවා තියෙන ඉස්සරහ ඒ කියන්නේ 10 ඒවා 3යි 1 ඒවා 1යි හරි ඔන්න මං 31 කියන සංඛ්‍යාවේ 10 ඒවා 1 ඒවා වෙන් කරලා ලිව්වා හරි 31 ට පස්සේ ඊළඟට එන්නේ 32 ඔන්න මං 32 කියලා ලියනවා 32 කියන සංඛ්‍යාවේ 10 ඒවා 3ක් තියෙනවා එකේවා දෙකයි. ඔන්න 10 ඒවා 3ක් තියෙනවා. එකේවා දෙකක් තියෙනවා. හරි. 32ට පස්සේ ඊළඟට එන සංඛ්‍යාව තමයි 33. ඔන්න මම 33 කියලා ලිව්වා. දැන් කියන්න බලන්න පැංචා මට 33 කියන සංඛ්‍යාවේ 10 ඒවා කීයක් තියෙනවද? 3ක් තියෙනා නේද? එකේවා කීයක් තියෙනවද? තුනක් තියනා නේද එහෙනම් ඔන්න මේ පැත්තෙන් ලියන 10 ඒවා 3යි 1 ඒවා 3යි එතකොට තමයි 33 කියන සංඛ්‍යාව හැදෙන්නේ හරි ඊට පස්සේ ඔන්න 33ට පස්සේ තියෙන්නේ 34 34 කියන සංඛ්‍යාවේ 10 ඒවා තියෙන්නේ ඉස්සරහා ඒ කියන්නේ 10 ඒවා 3යි 1 ඒවා 4යි නේද එහෙනම් මෙතන ලියමු 10 ඒවා 3යි එකේවා 4යි. හරි. 34ට පස්සේ ඊළඟට එන සංඛ්‍යාව 35. 35. හරි. 35 කියන සංඛ්‍යාවේ 10 ඒවා 3ක් තියෙනවා. එකේවා තියෙන්නේ 5යි නේද? ඒ කියන්නේ 10 ඒවා පැත්තේ 3යි. එකේවා පැත්තේ 5යි. ඒ කියන්නේ 35. හරි. අපි ඊළඟ සංඛ්‍යාව බලමු. 35ට පස්සේ ඊළඟට එන්නේ 36 නේද? 36. 36 කියන සංඛ්‍යාවෙත් ඉස්සරහින් තියෙන 10 ඒවා පිටිපස්සෙන් තියෙන්නේ 1 ඒවා. ඒ කියන්නේ 10 ඒවා 3යි. 1 ඒවා 6යි. 36ට පස්සේ ඊළඟට එන්නේ 37. 37 කියන සංඛ්‍යාවේ 10 ඒවා 3ක් තියෙනවා 1 ඒවා 7ක් තියෙනවා. එතකොට අපි 10 ඒවා පැත්තේ ලියන්නේ 3 1 ඒවා පැත්තේ තමයි 7 කියලා ලියන්නේ. 37 කියන සංඛ්‍යාවට පස්සේ එන්නේ 38. එතකොට 38 කියන සංඛ්‍යාවේ 10 ඒවා තියෙනවා 3ක් 1 ඒවා තියෙනවා 8ක්. 38 කියන සංඛ්‍යාවට පස්සේ එන්නේ 39. එහෙනම් 39 කියන සංඛ්‍යාව ඉස්සරහින් තියෙන්නේ 10 ඒවානේ. එතකොට 10 ඒවා 3යි 1 ඒවා 9යි. ඔන්න එතකොට තමයි 39 කියන සංඛ්‍යාව හැදෙන්නේ. ඊට පස්සේ ඔන්න තියෙනවා 40. 40 කියන සංඛ්‍යාව අපි නිරූපණය කරේ කොහොමද? අපි නිරූපණය කරේ දඬු 4කින්. ඒ කියන්නේ 10 ඒවා 4ක් තියනවා නේද? හැබැයි 1 ඒවා තියනවාද පැංචා? 1 ඒවා නැහැ. 1 ඒවා බිඳුවයි නේද? එහෙනම් 10 ඒවා පැත්තේ අපි ලියමු 4යි. 1 ඒවා පැත්තේ බිඳුවයි. හරි. ඔන්න දැන් අපි මේ වගුවක් පෙරෙව්වේ පුතේ 31 සිට 40 දක්වා ස්ථානීය යගේ නිරූපණය කරන්නේ කොහොමද කියලා. අපි මුලින්ම ඩීන්ස් දඬු වලින් ඉගෙන ගත්තා. ඊට පස්සේ මම ඔයාලට මෙතන සංඛ්‍යාව දීලා සංඛ්‍යාවේ කොහොමද අපි 10 ඒවා 1 ඒවා වෙන් කරලා ලියන විදිහ තමයි මෙතනදී කියලා දුන්නේ. අද පාඩමේදී පුංචි දුවල පුතාල ඉගෙන ගත්තා 31 සිට 40 දක්වා කොහොමද සංඛ්‍යාවන් වල ස්ථානීය යගේ නිරූපණය කරන්න කියලා. එතකොට අපේ දෙක ශ්‍රේණියේ පුංචි දුවල පුතාල මේ වෙනකොට 1 සිට 40 දක්වා සංඛ්‍යාවන් වල ස්ථානීය යගේ නිරූපණය කරන්න දැන් දන්නවා. අපි ඩීන්ස් දඬු හා කැටවලින් කොහොමද නිරූපණය කරන්න කියලා මං කියලා දුන්නා. ඊට පස්සේ වගුවක් අරගෙන සංඛ්‍යාවන් වල 10 ඒවා 1 ඒවා වෙන් කරලා ලියන විදිහත් මං ඔයාලට කියලා දුන්නා.
පැංචා මම දැන් සූදානම් වෙන්නේ මෙතනින් අද අපේ පාඩම අවසන් කරන්න. මම ඊළඟ පාඩමේදී 40ට පස්සේ ඊළඟට ඉදිරියට එන සංඛ්‍යාවන් වල කොහොමද ස්ථානියාගේ නිරූපණය කරන්න කියලා කියලා දෙනවා. ඉතින් මේ පාඩම අරන් එනකම් පුංචි දුවල පුතාලා හැමෝටම ආයුබෝවන්.